අපේ ශ්‍රී ලංකා ධර්ණී තලයේ තුල තියෙනවානේ ගෞතම බුදු පියාණන් ශ්‍රී ලංකා කියලා රටක් නෑ මේක ශ්‍රී ලංකා වෙන්න ඕන ඔව් ඒකේ ගෞතම බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු බුදු ආමුදුරෝ නිසයි දැන් ශ්‍රී පතුල ශ්‍රී මහ බෝධිය ශ්‍රී සද්ධර්මයේ ශ්‍රී මළුව ශ්‍රී ලෙස්ම ඔක්කොම මේක ශ්‍රී ඒක නිසා මේක ශ්‍රී ලංකා මේක වෙනස් කළොත් එහෙම ඒක වස්වදින වචනයක් ඒ ශ්‍රී ලංකාව තුල තියෙන සියලුම බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථාන සියල්ලගෙම ගල් මතු වෙලා තියෙනවනේ ඒක ගල් වුණා ඒක ගල් කියන්නේ මේ වචනයක් මේකේ බොහොම ලොකු අර්ථයක් තියෙනවා පබ්බත සූත්‍රයේ තියෙනවා මේක ඔය දේවල් මේ ධර්මයේ නැති වෙනකොට ඔය තැන් අර රජගහනුවර රජගල වුණා. ඉසිම් ඉසි පතනාරාමයේ ඉසිම් බැස්ස ගල වුණා. බුදු ගල වුණා. ඈ ඔක්කොම ගල් වුණා. ඒක ධර්මතාවයකින් සිද්ධ වෙනවා. ඒක ධර්මතාවයකින් ගල් වුණා කියන එකයි රිටි ගල වුණා. රජ ගල වුණා. ඉසිම් බැස්ස ගල වුණා. බුදු ගල වුණා. ඔක්කොම ගල්. මේ ගල් කියන්නේ නිකන් මේ අපි ඔබ සිංහල භාෂාවේ කියන ගල් කතාව නෙමේ. මේ ධර්මයේ වැහිලා ගිහිල්ලා යම් ආකාරයක ඒ යටපැත් වල එතන ඒ තැන් වල ශක්තිය තියෙනවා. ඒ නමුත් අර ගලකින් වැහිලා වගේ. ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා කියලා මා අදිෂ්ඨාන කරනවා.